මේ කබලින්කාර ආහාර වලට ස්වාමීන් වහන්ස මේ කන ආහාර විතරක් නෙවෙයි ස්වාමීන් වහන්ස මේකට අයිති වෙනව නේද පරිහරණය කරන ඇඳුම් පැළඳුම් මේ සියල්ලම ඒ ගණයට ආහාර වශයෙන් ඒකට වැටෙනවද ස්වාමීන් වහන්ස? නෑ, අකලින්කාර ආහාර කියන්නේ ශරීරය පෝෂණය කරන, රූපය පෝෂණය කරන්න ගන්න ආහාර. ඒ ටික ඇඳුම් විතරයි පැළඳුම් ස්වාමීන් වහන්ස. ඒවයි තියෙන ඉතින් අනිකුත් ප්‍රත්‍යයන්ට, ඇඳුම් පැළඳුම් ආභරණ ඒව ගැන නෙවෙයි මේ කියන්නේ. එතකොට මේ ආහාරයක් වශයෙන් ස්වාමීන් වහන්සේ දැන් තස තෘෂ්ණාව දුරු කරන්න දැන් බුදුහාමුදුරුවෝ මේ අර මේ පුත්‍ර මාංශ උපමාව ගත්තානි ස්වාමීන් වහන්සේ. එතකොට ඒකේ මේ මාංශය නව ආකාරයකින් පිළිරුල් කළා කියලා මං අහලා තියෙනවා. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විස්තර කරන්න ඕන? නවාකාරිකින් නෙවෙයි දසාකාරිකින්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ නැවතත් පොඩ්ඩක් අහන්න ප්‍රශ්නේ. අර පුත්‍ර මාංශ මේ උපමාවෙදි මේ අර මාංශය මේ නව ආකාරකින් පිළිකුල් කරනවා කියලා තමයි මම අහලා තියෙන ස්වාමීන් වහන්සේ. මම ඒක හරි ඒ කියන්නේ මේ මේ මේක ලුණු මිරිස් නැති නිසා, මගේ දරුවාගේ නිසා, ඒ කියන්නේ ඒ වගේ යන්නේ වගේ මේ විස්තරයක් ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා. ඒකේ විස්තරය පුත්‍ර මාංශ උපම කියලා සූත්‍රයක්ම තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ තියෙන කారణ ඔක්කොම මේ වෙලාවේ ධාරණය වෙලා මට කියන්න හැකියාවක් නෑ ඇත්තටම. නමුත් ඒකේ සමස්ත කතාවක් වශයෙන් තියෙන්නේ අම්මයි තාත්තයි පුතයි කාන්තාරේ යනකොට පුතා මරණයට පත් වෙනවා. තවදුරටත් යණ්ඩක් තියෙනවා, ආහාරත් නෑ, ජලයක් නෑ. අන්තිමට අම්මයි තාත්තයි තීරණයක් ගන්නවා. දැන් ඉතින් පුතා මරණයට පත් වුණානේ, කොහොමත් අපිට දැන් දරුවෙක් නෑනේ. දැන් ඉතින් කොහොමත් එකයි අපි අපේ ජීවිතය හැරි ආරක්ෂා කරගෙන, ඒ කියන්නේ දෙන්න ඉස්සෙල්ලා කතා වෙනවා අපි දරුවා මරලා කමු කියලා. නමුත් අම්මා ඉදිරිපත් වෙන්නේ නැහැ, පුතා අම්මා ඉදිරිපත් වෙන්නේ නැහැ, තාත්තා ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔහොම යනකොට පුතා નિરાයාසයෙන් මරණයට පත් වෙනවා, ආහාරයි මේ ජලයයි නැති කමින්. ඒ නිසා ඊට පස්සේ කොහොමත් වෙනවානේ, දැන් අපි දරුවාගේ මස්තික කාලවත් එතරට යමු කියලා ආහාරයට ගන්නවා මාංශ. එතකොට ගන්නෙ කොහොමද? කැමැත්තෙන් ඌමනාවෙන් හරි රසයි කියලාද බලදන්නේ මාස නැත්තම් කොහොමද? නැහැ, එන්න කා බැරි කමට කොහොමද වළඳ අයගෙන ගන්න වෙනවා මැරෙන්න වෙන හින්දා. තමන්ගේ දරුවා කියලා පටිකුලයෙන්, ඒ කියන්නේ පිළිකුලෙන් එකක් ඇවිල්ලා මිනි මස් කියන පැත්තෙන්, ඉතින් අනිත් පැත්තෙන් තමන්ගේ දරුවා කියන ආකාරයෙන් කරන්න දෙයක් නැති කමට පිළිකුල් සහගත ආහාරයක්. නමුත් කරන්න දෙයක් නැහැ, මොකද මේ කාන්තාරෙන් ඉතරට යන්න නම් මේ ආහාරය හරි තමන්ගේ ශරීරයට ගන්න වෙනවා, නැත්නම් තමන්ගේ ශරීරය රඳපන වෙලා කියන්න පුළුවන් නිසා. ඉතින් ඒකේ නව ආකාරයක් තියෙනවද කියන එක මට හරියට මතක නැහැ. ඒකෙන් ගන්න තියෙනයි භික්ෂුවට උනත් ගිහි එක්ට උනත් නිවන් මඟ වඩද්දී රස තෘෂ්ණාවෙන් නිදහස් වෙන නම් ආහාරය තමන්ගේ පුත්‍රයාගේ මාංශය කියලා හිතාගෙන වළඳන්න ඕනේ. එතකොට ඒ කෙරෙහි රස තෘෂ්ණාව තියෙන්නේ නැහැ. ඕකයි එකෙන් ගන්න තියෙන පණි. ඒකේ නව ආකාරයක් තියෙනවා කියන එක මට මතක නැහැ. හරියට මම බලන සතියේක ඉදිරි සතියේකදී ඒකට උත්තරයක් දෙන්න. නැමෙයි ස්වාමීන් වහන්ස. එතකොට මේ රස තෘෂ්ණාව ගොඩක් බලවත් එකක් නේද ස්වාමීන් වහන්ස? රස තෘෂ්ණාව කියන එක තෘෂ්ණාව විතරයිද බලවත්? මේක අනිත් දේවල් වලට වඩා එක අර සංසන්දනය කරොත් එහෙම ස්වාමීන් වහන්ස එහෙම කියන්න බෑ. ඔහොම එක්තරා අවස්ථාවක පසේනදී කොසල් රජතුමායි එතුමාගේ පිරිසකුයි එකතු වෙලා ওই විදිහට කතා කර කර හිටියා. මේ කාමයන් අතරින් බලවත්ම කාමයේ කෝකද කියලා. එතකොට එක එක ඒවා කිව්වා. එක්කෙනෙක් කිව්වා රූපයන් පිළිබඳ දින කාමයේ තමයි බලවත්ම කාමය. තව කෙනෙක් කිව්වා ශබ්ද පිළිබඳ කාමයේ තමයි බලවත්. තව කෙනෙක් කිව්වා ගන්ධ පිළිබඳ. තව කෙනෙක් කිව්වා රස පිළිබඳ. තව කෙනෙක් කිව්වා පොට්ටබ්බ පිළිබඳ කාමයේ තමයි බලවත් කියලා. ඊට පස්සේ පස් දෙනා රජවරු පස් දෙනා අදහස් පහක් දරලා ඒ අතර වාදවිවාදයක් ඇති වුණා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ හැමෝට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ මොකද්ද දෙන්න ඇති උත්තරේ? ඔබට හිතෙන්නේ මොකක්ද? මම හිතන්නේ ඔක්කොම එක වගේ කියලා කියන්නේ නැති කියලා තමයි මට හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි එහෙම.
එහෙම කියන්න බෑ. එක එකිනෙකාගේ සංකල්ප රාගිතන වෙනස් වෙනවා. එහෙමයි. ඔබට තෘෂ්ණාව බලවත් වගේ දැනෙන්න පුළුවන්. තව කෙනෙක්ට රූප තෘෂ්ණාව බලවත් වශයෙන් දැනෙන්න පුළුවන්. තව කෙනෙක්ට සබ්ද තෘෂ්ණාව බලවත්. මම ඇහුවේ තේ නිසා මට අනිත් සියලු දේවල් පිළිබඳ එච්චර නැහැ. රසට කෑම කියන එක මට මේක මාර අමාරු දෙයක්. ඒක අතාරින්න රසටමයි මම හිතන්නේ. ඉතින් අන්න ඒක මට හරි ප්‍රශ්නයක්. ඒක නිසා මම මේ උපවාසයෙන් ආන්නේ මට ඒක තමයි තියෙන්නේ. රූප එහෙමයි. සිත නැමැති මායя කොහේ හරි අත්තක් අල්ලගන්න වඳුරා වගේ. එතකොට දැන් ඔබ රූප කෙරෙහි, ශබ්ද කෙරෙහි, ගන්ධ කෙරෙහි, පොට්ටබ්බ කෙරෙහි, ධම්ම කෙරෙහි තෘෂ්ණාවක් නැත්තම් ඊළඟ සිතට එල්ලෙන්න තැනක් තියෙන්නේ නැහැ. ඒක තමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි මම නිතර කල්පනා. මේ විදිහට ඒ නිසා එක එක පුද්ගලයාට පුද්ගල නානත්වය, පුද්ගල ඉන්ද්‍රිය නානත්වය කිව්වේ ඕකයි. එක එක්කෙනාට අනුකූලව ඒ තෘෂ්ණාවේ බලවත් ස්වභාවයන් තියෙනවා. දැන් සංගීතඥයෙක් නම් මොන තෘෂ්ණාවද බලවත් දැන් කල්පනා කරලා බලන්න. ඒක තමයි. නර්තන ශිල්පියෙක් නම් මොන තෘෂ්ණාවද බලවත්? ශබ්ද. නර්තන ශිල්පියෙක් ශබ්ද නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් දැන් කියන්න පුළුවන් ද හරියටම මේකෙන් බලවත්ම තෘෂ්ණාව මේකයි කියලා. එහෙම කියන්න පුළුවන්. බෑ. සංකල්පීය රාගය මත තමයි නේද තමයි. සංකල්පීය රාගය anu එක වෙනස් වෙන පුද්ගලයාගේ පුද්ගලයා. ඉතින් ඒක නිසා Taman දැනගන්න ඕන. ස්වාමීන් වහන්සේ. තාක්ෂණික කියලා දැනගෙන ඊට අනුකූල විදර්ශන නිරන්තරයෙන් යෙදෙන්න. එතකොට ස්වාමීන් වහන්සේ ඒක සසර පුරුදුත් එක්කම ඒක බලපානවද? සංසාර පුරුදුත් එක්ක ඒක එහෙම වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? සංසාර පුරුදුත් වෙන්න පුළුවන්. එන් ගති විඥානය අනුවනේ අනුසයන් වැඩින්නේ. එතකොට යමෙක් ඉපදෙනකොට විචිත්ත සංතානේ අනුසයන් සකස් වුනේ පුරාණ විඥානයට අනුකූලව ඥානයට. එහෙමයි. පුරාණේ ඒ සකස්ච්ච කර්ම භවයට අනුකූලවනේ ගති විඥානේ සකස් වෙලා තියෙන්නේ. ප්‍රතිසන්දි විඥානේ සකස් වුනේ එහෙනම් පුරාණ විඥානේ ගති ලක්ෂණ ආවනේ අනුසයන් තුළින් මේ විඥානේ. එතකොට සමහර ගතිසිරි භවයෙන් භවයට ගමන් කරන්නේ ඔන්න ඔය අනුසයන්ගේ සංගෘතිය මත. අනුසයන්ගේ සංගෘතියට තමයි අපි ගති කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අතීතේ ඉඳලා වෙන පුරුදු තියෙන ඒ ස්වභාවයෙන්ම තමයි ස්වාමීන් වහන්සේ. එතකොට සංකල්පී රාගේ වෙන්නත් ඒක තමයි හේතුව ඇත්තේ නේ ස්වාමීන් වහන්සේ? සංකල්පී රාගයට අවශ්‍ය කරන පදනම තමයි අර උපතින් අරන් ඉන්නේ. එහෙම නැතු සංකල්පී රාගේ නෙවෙයි. දැන් අපි උපතින් අරන් එන පාට ටික ඉපදුනාට පස්සේ තමයි අපි චිත්තය අඳගන්නේ. හැබැයි උපතින් අපිට ලැබිච්ච පාටවල තියෙන මේ වෙනස බලපාන වර චිත්තය අඳිද්දී ඉතින් අපිට උපතින් ලැබිලා තියෙනවා නම් පාට 10ක් අර චිත්තේ ටිකක් ලස්සන දැන ගන්න පුළුවන්. උපතින් ලැබිලා තියෙන පාඩු 3යි 4යි නะ. අර චිත්‍ර පොඩ්ඩක් විචිත්‍ර භාවය අඩුයි. ඒ නිසා උපතින් ලැබිලා තියෙන යම් කිසි ආකාරයක උපතින් සකස් වෙච්ච අනුසයන්ගේ ස්වභාවය මත සංකල්පීය රාගේ වෙනස් වෙනවා. සංකල්පීය රාගේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැතුව උපතින් සංකල්පීය රාගය අරන් එනවා නේද? එහෙමයි. මොකද එහෙම වෙන්න බෑනේ. එතකොට දැන් ගිය භවයේ අල්ලෙක් වෙලා හිටපු කෙනෙක් ගිය භවයේ වල්ලෙක් මේ භවයේ මිනිස්සෙක්. එතකොට සංකල්පී රාගේ උපතින් අරන් ආවොත් ඒ බල්ලගේ සංකල්පී රාගේ තමයි අරන් ගෙන්නේ. එහෙමයි.